මේ වන විට සියලු වර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය කට බොරු කීවත් දිව බොරු කියන්නේ නැහැ කියලා අපේ ජනවහරේ කියමනක් තියෙනවනේ නේද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දිව ඇත්ත කියන අයුරු අපදුටුවා ඒ අපේ ක්‍රිකට් කොල්ලෝ ටිකට උපහාර පුදපු අවස්ථාවේ ඒ නිසා අද ටෙලිවැකිය ජනාධිපති රනිල් ගෙන්ම ආරම්භ කරන්න හිතුවා මේ වචන කීපය අහලා බලමුකෝ නේද ක්‍රිකට් ක්‍රීඩාවේ අපි පෙරදුනේ ඇෆ්ගනිස්තාන්ට පෙරදුනා කියලා වැටුණා කියලා ක්‍රීඩාවෙන් අයින් වුණේ නැහැ. දසුන් ඒකෙන් ඒ පරාජයෙන් ප්‍රයෝජන අරගත්ත ශක්තියක් වුණා ඉදිරියට යන්න. මේක ක්‍රිකට් කණ්ඩායමට විතරක් නෙමෙයි. මම හිතන්නේ දසුන් ලංකාවටත් උදාහරණයක් දීලා තියෙනවා. අපි අද වැටිලා තියෙන්නේ. අපි ඇෆ්ගනිස්තානයටත් වඩා වැටිලා තියෙන්නේ. සමහරු හිතනවා මේකෙන් ගොඩ එන්න බෑ කියලා. දසුන් වාගේ අපි හිතනවා නම් මමත් හිතන්නේ අපි මේකෙන් ගොඩ එනවා. අපි ආසියාවේ සුරුවක නෙමෙයි. අපි ලෝකයේ සුරුවක බවට පත් වෙන්නේ. එහෙනම් එතුමා හොඳ උදාහරණයක් අපේ රටට ලැබලා දීලා තියෙනවා. හරිම අපූර්වයි විශිෂ්ටයි. දැන් දස්ස හෙවත් දසුන් ගැන කියපු කතාව. දැන් මෙහෙමයි. මේ වෙලාවේ ජනාධිපති රනිල් රටේ නැහැ. පාලුගෙයි වළම් බිඳින පුරුද්දක් අපට නැහැ. නමුත් ලංකාවට ආවට පසු හරි අප ඔහුගේ කතාවට මේ ටෙලිවැකිය හරහා එක් කරන ඌන පූරණයත් කවුරු හරි පෙන්වන්න හොඳේ. මේ කතාව ඇත්ත. මොන කතාවද? ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියපු කතාව. දසුන් දක්ෂයා. ඒ ටීම් එකම අරමුණක ඉන්නේ. ඒ නිවැරදිව ක්‍රීඩා කරලා කප් එක ගහනවාමයි කියන අදිෂ්ඨානය නේද? දසුන් ඒකට තෝරගෙන යන්නෙත් 99%ක්වත් නිවැරදි පිරිස. වැරදි අයව තෝරලා දුන්නොත් බැහැ. එහෙම ගිහින් මෙයාලා එක්ක ක්‍රිකට් ගහන්න බැහැ කියලාත් කියන්න දසුන්ට අයිතිය තියෙනවා. දසුන් පමණක් නෙවෙයි ලෝක කුසලානය අරගෙන ආව අර්ජුන ප්‍රමුඛ ටීම් එකත් එහෙම තමයි. නිවැරදිව ක්‍රීඩා කරලා ලෝක කුසලානය ගෙනාවා. දැන් මේ ටීම් දිනන්නේ තරුණ ජවය, පුහුණුව, කැපකිරීම්, ෆිට්නස්, කණ්ඩායම් හැඟීම්, අදිෂ්ඨානය සහ නිවැරදි තනි ඉලක්කය නිසයි. මතක තියාගන්න, නිවැරදි තනි ඉලක්කය නිසයි. එහෙම නැතුව මේ ටීම් එකට කකුල් කැඩිච්ච ලෙඩ්ඩුයි, බැට් එක අතේ තියාගෙන හිටිවනම පිට්ටනිය නිදිකිරා වැටෙන අයයි එක්ක ගියොත් එහෙම දිනයි කියලා නේද බය? තව තියෙනවා නවාතැන් ගන්න හෝටලේ හැන්ද හොරකම් කරන්න, අවසන් තරගේ පරදින්න ඩීල් දාන්න, කැච් අතහරින්න සල්ලි ඉල්ලන්න, මැච් ෆික්සින් එහෙම කළොත් කොහොමට දිනාගන්න පුළුවන් වෙයිද නේද? දසුන් මොනතරම් දක්ෂයා වුණත් මැච් ෆික්සින් පොරක් හිටියොත් දසුන් දිනලා ඉවරයි. එහෙම නේද? දැන් දසුන් වගේ හිතුවොත් අපට දිනන්න පුළුවන් කියලානේ ජනාධිපති රනිල් කිව්වේ නේද? එහෙම නේද කිව්වේ? අප දැන් ඉතා දිගු කාලයක සිට කියමින් ඉන්නෙත් ඕකම තමයි. දසුන් වගේ හිතන ඒ වගේ වැඩ කරන්න පුළුවන් ටීම් එකකට විතරමයි දිනන්න පුළුවන්. ඒ වගේ ටීම් එකකට තමයි මේ රට බාර දෙන්න ඕනේ කියන එක තමයි අප නිරන්තරයෙන්ම කියන්නේ. දැන් ජනාධිපති රනිල්ට මෙහෙම හිතුනෙත් දසුන්ලගේ ටීම් එක දැක්කට පස්සේ නේද? දැකලා හිතලා කියලා විතරක් වැඩක් නැහැ හොඳේ. කරලා පෙන්නන්න අවශ්‍යයි. මොනවද මේ තාක් කරලා පෙන්නලා තියෙන්නේ? කරපු ටික මේ ටෙලිවැකිය අවසානයේදී අහගන්නකෝ. ඔය ටීම් කරපු ටික මේ ටෙලිවැකිය අවසානයේදී කියලා දෙන්නම්. හොඳයි, අපි මෙහෙම හිතමු. ජනාධිපති රනිල් දසුන් වගේ දක්ෂයා නේද? අභිවර්ධන කියන විදිහට ලෝකයේ බුද්ධිමත්ම නායකයෙක්, ලෝකයේ බලගතුම නායකින් අතර ඉන්නෙත්. අනිත් එක මේ මුළු ලෝකෙම ජනාධිපති රනිල්ට බයයි කියලාත් වජිර කිව්වනේ නේද? හොඳයි, දැන් නායකත්වයේ හරි. ක්‍රිකට් ටීම් එක රෙඩි. කාගේද? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ. කවද විකට් කීපට දාන්නේ? කීපින් වලට ඔය අද ඉන්න අයගෙන් එක් අයක හෝ සුදුසුද කියලා කියන්නකෝ. කීපින් වලට, ඒ කියන්නේ කඩුළු රකින්න දැම්මොත් විකට් තුන ගලෝලා ලී මුදලාලි කෙනෙකුට විකුණනවාමයි ෂුවර් එකට. නැහැ, වැරදුනා. ඉරන්න තරම් විකට් පොලු මහත නෑනේ නේද? විකට් තුන ගලවලා පරණ ඓතිහාසික බඩු එකතු කරන කෙනෙකුට විකුණාවි මම ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී හොරෙන් ගලවපු විකට් තුන කියලා.
හරිද? විවෘතව කියන්න ජනාධිපති රනිල්, ඔබට නායකත්වයේ දීලා ඔබව නායකත්වයට දාලා ඔබට දෙන්න හොඳ ටීම් එකක් ඔතන ඉන්නවද කියලා කියන්නකෝ. ඇත්තම කිව්වොත් එහෙම නායකත්වයකට දාන්න තරම් ඔබද සුදුසුද කියන එක ප්‍රශ්නයක්. නමුත් ඉතින් අපි උපකල්පනයක් කරමුකෝ ඔබ හොඳමයි කියලා. ඔක්කොම ඉන්නේ කම්බ හොරු. විකට් ටිකක් ගලවගෙන, ස්ටම්ප් ටිකක් හොරාගෙන, බෝල ටික තමන්ගේ ළමයින්ට සෙල්ලම් කරන්න දෙන්න අරගෙන යාවි. අන්තිමට මැච් එක බලන්න ආපු අපට ප්‍රේක්ෂකාගාරයට වෙලා බලාගෙන ඉන්න වේවි. අද මේ රටටම වෙලා තියෙන්නේ ඒක තමයි. රටේම ජනතාව ප්‍රේක්ෂකාගාරයට හූල්ල හූල්ල බලාගෙන ඉන්නකොට මේ තාක්කල් අප පත් කරපු ක්‍රිකට් ටීම්, රට බාර දුන්න ටීම් අන්තිමට විකට් පොලු ටිකයි ස්ටම්ප් එකයි ඔක්කොම ගලවගෙන, ඒ විතරක් නෙමේ බෝල ටිකත් හොරාගෙන ගිහිල්ලා ඉවරයි. ඒ විතරක්ම නෙමෙයි අන්තිමට බැලුවාම ක්‍රීඩාගාරයයි ක්‍රීඩා පිටියයි දෙකත් කාට හරි උගස් තියලා හෝ විකුණලා. ජේ.ආර්. ජයවර්ධනගේ ඉඳලා ඔබ දක්වා කී වතාවක් ඔය ටීම් වලට මේ රට බාර දීලා තියෙනවද? කෝ එක කුසලානයක්වත් ගෙනාවද කියන්නකෝ. ආ, එහෙම කියන්නත් බෑ, ගෙනාවේ නෑ කියන්නත් බෑ නේද? ලෝකේ ලොකුම නායකන්ද ඔව් ආන් ඒ කුසලානය ඔබ සහ ඔබට පෙර සියලු දේශපාලනඥයෝ එකතු වෙලා අපට ගෙනත් දීලා තියෙනවා. ණය ගෙවන්න බැරි බංකොලොත් රාජ්‍ය කියන රත්තරම් පාට දිලිසෙන කුසලානයක් ගෙනත් දුන්නා. ආසියාවේ මන්ද පෝෂණයේ දෙවෙනි තැන රන් කුසලානයක් දිනලා දුන්නා. ලෝකේ දූෂිතම රාජ්‍ය ලැයිස්තුවේ උඩටම මේ රට ගෙනල්ලා ඒ කුසලානයක් දිනලා දුන්නා. දැන් ඒ කුසලාන ටික නම් හොඳටම ටොප් එකට දිලිසෙනවා නේද? මාරුවෙන් මාරුවට රාජපක්ෂලගේ ටීම් එකයි ඔබේ ටීම් එකයි මේ කුසලාන අපට ගෙනත් දුන්නා. අපි හරි සතුටුයි ඒ කුසලාන ගැන. බදාගෙන ඉන්නේ මේ දවස්වල ඒ කුසලාන. අන්තිමට මෙහෙම අහන්නම් හරිම සරලයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ අද රට කරන ටීම් එකේ ඉන්නවා නේද? ඔය ටීම් එකේ සිලෙක්ෂන් කමිටුව කවුද කියන්නකෝ? මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ නේද? නේද? යාළනේ තෝරලා දුන්නේ. අන්ත දූෂිත බංකොලොත් ටීම් එකකට හොරු නැතුව ඉතින් වෙන කවද තෝරන්න පුළුවන් නේද? ඉතින් අප නිරන්තරයෙන්ම ලියන්නෙත් කියන්නෙත් ඔව් දසුන්ලා වගේ දිනන්න පුළුවන් ටීම් එකකට රට බාර දෙන්න. එහිලා අන්තිම මොහොතේ කතරේ ගහන්න පෙර මෙන්න මේ ටිකත් මතක තියාගන්න. මොනවා වුණත් අපේ එකානේ, මොනවා වුණත් ගමේ එකා, මොනවා වුණත් මාසයකට සැරයක්වත් ගමට එනවනේ. ආ, මොනවා වුණත් ඉතින් කොල්ලට රස්සාවක් අරන් දෙවිනේ නේද? අනික ඉතින් අපේ ගුණ අපට හොඳා කියලානේ එහෙමත් හිතනවනේ නේද? ඊටත් වඩා ඉතින් මොනවා වුණත් මරණ ගෙදරත් ආවනේ. ඔන්න ඔහේ ගහලා දාමු මේ පාරත් කතරේ කියලා එළඹෙන මැතිවරණයේදීත් වැරදි ක්‍රිකට් ටීම් එකකට කතරේ ගහන්න නම් එපා. මොකද දැන් ඒ කට්ටිය මාරුවෙන් මාරුවට මේ රට මලගමක් කරලා අවසන්. ඒ මල ගෙදර තමයි ඒ අය අද සැපට කකා බූරුව ගගහ ජීවත් වෙන්නේ කියන එක මතක තියාගන්න. රටවැසියන් සහ ඡන්දදායකින් බුද්ධිමත් නැති තාක්කල්, හරි ටීම් එකට කතරේ ගහන්නේ නැති තාක්කල්, ජව සම්පන්න අලුත් නිවර දැක්මක් ඇති අඩුම ගානේ පිත්ත හරියට අල්ලන්නවත් දන්න අලුත් පිරිසකට මේ රට බාර දෙන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පාර පිත්ත අඩුම ගානේ හරියට අල්ලන්න පුළුවන් ටීම් එකකටවත් රට බාර දෙමු කියලා අද ටෙලිවැකියෙන් යෝජනා කරනවා.